නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කොටාවේ රාජපක්ෂ මහත්තයා නම් කරාට පස්සේ නම් කර දාසින මොකද ගතින්? නම් කර දාසිට ඒගොල්ලෝ අපේක්ෂිතය හංගලා තියෙනවා. පන්සලකට ගිහිල්ලා එළියට ඇවිල්ලා පොඩි වොයිස් කට්ටියක් දිලා මාරු වෙනව ඇරෙන්න ජනමාධ්‍ය ඉස්සරහට එන්නේ නැහැ. එන්නෙත් නැහැ, එවන්නෙත් නැහැ. ප්‍රශ්න දෙක අහනකොට එතුමාගේ මීටරේ රතු කට්ට පයින්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අතින් අල්ලන් යන්නේ. නැත්තම් චමල් මහත්තයානෝ, නැත්තම් නාමල් මහත්තයානෝ, එහෙමත් නැත්තම් චිරන්තින උන හරි යන්න ඕන. ඒ ජනමාධ්‍ය වලට උත්තර දෙන්න බෑ ප්‍රශ්න වලට. තාම අපි දැකන්නේ නැහැ මේ කියලා. මොකද එයාගෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හරි වැදගත් ප්‍රශ්න. මොකද්ද? රටට මෙතරම් ආදරේ නම්, රට රකින්න කැමති නම් අපිට අහන්න දෙන මොකද්ද? 1993-94 කාලේ ඊළම් යුද්ධය ඉතාමත් ඉහළින් යන කාලේ, යුද්ධේ බරපතල කාලේ හමුදාවේ නිලධාරියෙක්ලා හිටපු එතුමා හමුදාවෙන් හදිස්සි ඉවත් වෙලා රටක් දාලා ඇමරිකා එක්සත් අපිට ගියේ ඇයි? නිලධාරියෙකුට හමුදාවෙන් අයින් වෙන්න බැහැ නම් එයා මොකක් හරි පෙන්වන්න ඕන මොකද්ද? තමන්ට හමුදා සේවය කරන්න බෑ කියලා දුබලකමක් පෙන්වන්න ඕන. හමුදා වෙන්න බැරි ලෙඩෙක් වුණොත් දැන් ඊට පස්සේ රටක් බාර ගන්න. ඇමරිකාවට ගිහිල්ලත් ඇයි එහෙ පුරේසිකම ගත්තින්? මෙහෙට ආදරේ නම්, මේක මෞක්ම නම්, ඉතින් මේකට එන්න බලන් ඉන්න එපැයි පුළුවන් වෙලාවක. ඇයි ඒ පුරේසිකම ගත්තේ? ඒකට උත්තර දෙන්න ඕන ගමද? දැන් මොකද උන ගම තියන්නේ? අපිට වෙන අරමුණු එකක්වත් නැහැ. ඡන්ද කැඩලි අරමුණු නැහැ. අපි ආයේ දිනන්න. ඉතින් අපි හිතනවා අපි දිනවන එක මේ රට ජනතාවගේ වාක්‍යය.